ප්‍රචාරණ දින්න කියන ඇමතියා වාටද ඇමති අපි උ පිළිගන්න එක නෙවෙයි ඌට උත්තර දෙන්න එපා මොකෙද්ද මොකද්ද දන්නේ මමනේ දේශපාලනට ගෙනාවේ ගෙනාපු මුල අම්මා තාත්තා අඳුරන්නේ නැති උන් උන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ලෑත්ති නෑ ඒක එයාගෙන් මහගන්න වැඩකට නැති සත්තු මට ඔය ඔය බල්ල පුරුෂයා ගැන මතක් කරන්න මම මේට වැඩිය මගේ බංචි කියලා බල්ලෙක් කියලා මම ඒක ඔය හෙට සිට කොහොමද හෙට සිට පාලන මිල රටේ ගණිතය දන්නේ නැති උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ දැන් ඔයාලා අහන්න ඔයාලට උමනා කාල කන්නේ රට කාපු බැංකුවේ මහජන මුදල් කාපු රාජ්‍ය මුදල් වියළුවේ මණ්ඩලයේ කාපු ගණන් හදන්න ගණිතය දන්නේ නැති උන් උන් කියන එකට සමාවෙන්න ඕනේ සමාවෙන්න නම් ඕනෙත් නැහැ ගණිතය දන්නේ නැති උන් අවුරුදු 74ක් මේ රට පාලනය කරපු එකේ ප්‍රතිඵලය මම හිටපු කුසිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ජමගේට මම කිව්වා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනට කිව්වා රටේ ජනාධිපතිවරයාට කිව්වා මේ දක්වා පිටරටින් ගෙනල්ලා තියෙන හාල් ටොන් ලක්ෂ 7ක් වගකීමෙන් කියලා ටීවී චැනල් තියෙන්නේ ගෙන්නන්නකෝ ඒ ඔක්කොමලා මාත් එන්නම්කෝ මට ඇඟිල්ල දික් කරන්න බෑ මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව කරපු මිනිහෙක් මේ රටේ මිනිස්සුන්ගේ දහදිය මාන්තයෙන් හරි හම්බ කරපු දේ මේ රට ඇතුලේ ආයෝජනය කරපු කෙනෙක් මම වේල් තුන කණ්ඩ ප්‍රමාණය අඩු කරන්න මේ තියෙන හාල් ටික මාස 3කට ප්‍රමාණවත් මගේ අයියටත් එක්කද ඔය කියන්නේ අනිවාර්යෙන් එතුමා කිව්වා ඊයේ මේ අය 224 කියලා කිව්වද නෑ ඒක තමයි පැහැදිලි කරගන්න දැන් ඔබතුමා පැහැදිලි කරන්න ඕනද එහෙම කියපම මේක නිකන් ඔයාලටත් ඉතින් කුණු තමයි ඕනේ චික් වැඩක් නෑ මෙහෙම කතා කරන්න අපි අර ඒ වචන මෙතන කියන්න හොඳනේ අපි එහෙම උන් නෙවේ the news reporter රට ආර්ථික වශයෙන් මුහුණ පා සිටින ගැටලුවේදී රටේ ප්‍රධානම ප්‍රශ්නය වශයෙන් මම සලකන්නේ රටේ මිනිසුන්ගේ බඩගින්න. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේක තමයි විශේෂිතම කරුණ. නමුත් අද වෙළඳ පොලේ සහල් මිල ඉහළට ගිහිල්ලා ඒ මිලේ ඒ ගානට ගියත් අවශ්‍ය දේ මිලදී ගැනීමේ ගැටුණු ප්‍රශ්න ගණනාවකට මේ රටේ ජනතාව මුහුණ දෙනවා. ඒක නිසා මේ රටේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වශයෙන් මාසතු වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරන්න නියම අවස්ථාවක් විදියට මම මේ අවස්ථාව සලකනවා. මේ කතාවේ අවසානය මේ කතාවේ තේරුම මේ කතාව කරන්නේ සහල් මිල අඩු කිරීම සඳහායි. සහල් මිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් සහල් නිෂ්පාදකයන් වශයෙන් ව්‍යාපාරිකයන් වශයෙන් අපිටත් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන පසුබිමත් එක්ක බොහෝ කරදර කම්කටොළු වලට මුහුණ දීලා තියෙනවා. නමුත් මෙතුවක්කල් අපි මේ රටේ ව්‍යාපාරිකයන් හරිහම්බ කරේ මේ රටේ ජනතාවගෙන්. ඒ නිසා ජනතාව මහත් අපහසුතාවයකට පත් වෙලා සිටින අවස්ථාවක මේ රටේ ප්‍රධාන ආහාරය බත් මේ රටේ ප්‍රධාන ආහාරය ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන ආයතනයක් විදිහට පුජ්‍යලයක් විදිහට මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ කතාවේ අවසාන ප්‍රතිඵලය සහල් මිල අඩු විය යුතුමයි ඒ සඳහා අවශ්‍ය සියලුම පසුබිම් සහල් නිෂ්පාදකයන් වශයෙන් මම බාර ගන්නවා කියන එක මේ දවසේ වගකීමෙන් කියනවා විශේෂයෙන්ම මේ අරබුදය මේ අරගලය පටන් ගත්ත විදිය මේකේ ආරම්භය අද රට පුරා හරිම ප්‍රසිද්ධයි අරගලය නමුත් මේ අරගලය පටන් ගත්තේ මේ රටේ විශේෂයෙන්ම වී ගොවියෝ තමනාදලාට මතක ඇති මීට මාස 3-4කට පෙර වී ගොවියෝ තමයි මේ රටේ අරගලයට නායකත්වය දීලා ආරම්භ කළේ උන් එහෙම නායකත්වයක් දීලා ආරම්භ කරපු ඒ අරගලේ විශේෂම උන් විසින් පවසුපදේ තමයි රටට පොහොර නැති නිසා නිෂ්පාදනය අඩු වෙනවා අපිට ඒක නිසා අපිට ගොවිතැන් කරන්න අපහසුයි කියන්නේ නමුත් අපි ගහට පොත්තමෙන් බඳලා සිටින ගොවි ජනතාවත් එක්ක ගත්තාම අපේ ව්‍යාපාරවල තියෙන සම්බන්ධතාවය ගත්තාම අපිට විශේෂයෙන්ම මේ රටේ ජනතාවට මතක් කරන්න ඕනේ ඉස්සෙල්ලාම අරගලයට ඉදිරිපත් වුණු වී ගොවියන් ඔවුන්ගේ ප්‍රධාන තේමාව වුණේ පොහොර නැති නිසා ආදායම අඩු වෙනවායි කියන එක
ඔවුන් ආදායම ලැබුවට පස්සේ ඔවුන් ඒ පිළිබඳව අරගල කරේ නැහැ. ඒකට හේතුව ඔවුන්ගේ නිෂ්පාදනය 50%කින් අඩු වුණත් ඒ නිෂ්පාදනයට සරිලන විදිහට අපි ඔවුන්ට ලබා දීපු මිල නිසා ඔවුන් ඒ අස්වැන්න නෙළීමේ නෙළුවට පස්සේ කරන අරගලෙන් ඔවුන් නිශ්ශබ්ද වුණා. නමුත් 50%ක ආදායම අඩු වුණ එකේ ප්‍රතිඵලය විසඳන්න අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි ලැබුණ ආදායමට ඔවුන්ට ගෙවන මිල දෙගුණ කිරීම. එතකොට වී මිල ඉහළ ගියා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් හාල් මිල ඉහළ ගියා. මේක තමයි හාල් මිල වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු පළමු කාරණාව. මේ විදිහට හාල් මිල සමග අපි රජය සමග පත් කරගත් එකඟතාවය අනුව අපි පාලන මිලකට එකඟ වුණා රජය සමග. මේ පාලන මිලට එකඟ වුණේ නාඩු රුපියල් 220ත් සම්බා රුපියල් 230ත් කිරි සම්බා 260ත් කියන මුදලටයි. නමුත් රටේ ඊට පස්සේ ඇති වුණු තත්ත්වයේ ස්වභාවය මේ වාගේ කරුණු කාරණා මේ මිලට හාල් සැපීමට නොහැකි තත්ත්වයක් උදා වෙන්න මේ කරුණු මූලික වුණා. විශේෂයෙන්ම රටේ බැංකු පොලිය අපි වී ගබඩා කිරීම සඳහා අරන් තියෙන මුදල්වල පොලිය 8% සිට 25% වුණා. 200%කින් වැඩි වුණා බැංකු පොලිය. ඒ වගේම පොලිය අනුපාතිකය 25%කින් වැඩි වෙද්දී ඒකට සාපේක්ෂව වී මිල වැඩි වුණා, පොලිය වැඩි වුණා, ඩීසල් රුපියල් 112ට ගහපු ඩීසල් රුපියල් 400ට ගියා. එකට 300කින් තෙල් ගණන් ගියා. ඔයාලට තේරෙන විදිහට ජනතාව දැනුවත් කරන්න හාල් කිලෝ එකක් පැකට් කිරීම සඳහා ගියපු වියදම රුපියල් 4 රුපියල් 10ට ගියා. ඔය පැකින් මැටීරියල් එක. කියන්නේ හාල් කිලෝ එකක් පැකට් කරලා වෙළඳපොළට එවන්න හාල් කිලෝ එකක් රුපියල් 21කට අපි නිෂ්පාදනය කළා ගත්ත කවරේ ඔය කිලෝ 5 කවරේ රුපියල් 50ට ගියා. එතකොට ඔයාලට ඒක තේරෙන්න ඕනේ. ඒ වගේම උද්දමනය කියන එක අම්මා තාත්තා කියන වචනයට සමානව මේ දිනවල රටේ පාවිච්චි කරනවා. උද්දමනය බලපෑවා ගොවියන්ට මේ රටේ අනිත් මිනිස්සුන්ට වාගේම. උන්ගේ ගොවි නිෂ්පාදනයෙන් ලැබෙන්නේ අවුරුද්දකට මාස 2යි. මාස 2 බෙදීම 12. මේකට හේතුවක් වශයෙන් ඔවුන්ගේ තවත් දේවල් මිල වැඩිවීම පිළිබඳව ගැටලුව එකතු වුණා. මෙහි විශේෂයෙන්ම උද්දමනය ඇතිවෙන්න ප්‍රධානතම හේතුව මුදල් අච්චු ගැසීම වුණා. ඩොලරේ මිල ඉහළ ගියා. ඩීසල් පමණක් රුපියල් 112ට ගත්ත ඩීසල් රුපියල් 400ට ගියපුවාම පොළොන්නරුවේ සෙඩ් වලට අන්තිමට ඩීසල් නැතුව සුපර් ඩීසල් ලෙව්වා. සුපර් ඩීසල් රුපියල් 450යි. රටේ තියෙන ප්‍රශ්නෙට මුහුණ දීම සඳහා අපි රුපියල් 450ට ලොරි වලට සුපර් ඩීසල් ගහලා එව්වා. හාල් ප්‍රවාහනය කිරීම සඳහා එව්වා. තමුන්නාන්සලා මාධ්‍යවේදී වශයෙන් චෙක් කරලා බැලුවොත් එව්වා ලිඛිතව හොයාගන්න පුළුවන් දේවල්. ඒ වගේම රටේ වාහන සඳහා පාවිච්චි කරන ටයර් වලට, බැටරි වලට, ටියුබ් වලට, ග්‍රීස් වලට, සර්විස් සඳහා පාවිච්චි කරන තෙල් වලට මිලක් නැතුව ගියා. කියපු මිල ගණන් කියන්න පටන් ගත්තා. වීමෝලක් කරද්දී යකඩ අත්‍යවශ්‍ය කරුණක්. යකඩ අත්‍යවශ්‍ය දිනපතා අපි යකඩ මිල දී ගන්නවා. දිනපතා අපි සිමෙන්ති මිල දී ගන්නවා. යකඩ රුපියල් 144,000 තිබ්බ යකඩ ටොන් එක 106ට ගියා. එකට 300කින් සිමෙන්ති රුපියල් 960ට තිබ්බ සිමෙන්ති මිටිය රුපියල් 3000ට ගියා. එකට 200කින් මේ වාගේ හැම අතින්ම ගත්තාම සෑම දෙයක්ම ගණන් යාමේ ප්‍රතිඵලයක් වශයෙන්
සහල් මිල ඉහළ යාමට ප්‍රධාන කරුණු කාරණා වුණා. නමුත් රජේවල් කරපු කියපු දේවල් වලට අද රටේ වගකියුතු වග කියන්න වෙලා තියෙන මේ රටේ ජනතාවට. ඒක නිසා වැරදි කරපු මිනිස්සු පිළිබඳව සාධාරණ විදියට මේ රටේ නීතිය ක්‍රියාත්මක කළා තීන්දුව ගත යුතුයි කියන යෝජනාවත් අමයත්ත විශේෂ කරුණක් විදියට මතක් කරනු ලබනවා. ඒකට තරාතිරමක් තත්ත්වයක් තනතුරක් ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. වැරද්ද නම් කවුරු කරත් වැරද්ද. ඒක හින්දා අද දවසේ මේ රටේ ජනතාව වෙනුවෙන් විය යුතු ප්‍රධානම කරුණ කවුරු මොනවා කොහොම කිව්වත් රටේ ජනතාවට ඇති වෙන ඊළඟ ප්‍රධානම කරුණ අද තෙල් නැහැ. හැබැයි හෙට දවසේ වෙද්දී කණ්ඩ හාල් ටික නැති වුණාම ඇති වෙන බඩකින්න පිළිබඳව ඔය කාටවත් වග කියන්න බෑ. ඒක නිසා මේ රටේ ජනතාවගේ දාදිය මහන්සියෙන් ගොඩනගුණු මේ රටේ සියලුම ව්‍යාපාරිකයින් මේ අත්තාවේ ජනතාව වෙනුවෙන් යම්කිසි සානදායි තීන්දු තීරණ ගත යුතුයි කියන යෝජනාව මේ රටේ සෑම ව්‍යාපාරිකයෙක්ගෙම මම ආයාචනයක් කරනවා, ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලාගේ ඉදිරියේ ඒ අභියෝගය මම තබනවා. ඒක නිසා රටේ ජනතාව යම්කිසි සානදායි විදිහට ඒ විශේෂයෙන්ම ආහාර සහ අනිකුත් දේවල් සෑම දෙයක්ම තමුන්ට හැකි පමණ අයුරින් ජනතාවගේ යහපත සඳහා යොමු කරන්න කියන කාරණික ආයාචන ඉල්ලීම මම යලිත්වරක් මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේ තබනවා. මේ රට පාලනය කරපු අවුරුදු 74ක් තිස්සේ රට පාලනය කිරීමේ දේශපාලඥයන්ගේ කෙරුවාව තමයි අවුරුදු 74කට පස්සේ අපි මේ විඳින්නේ. ඒක නිසා අපි ඔවුන්ගේ මොනතරම් අඩුපාඩු කතා කරත් දැන් පළක් නැහැ. මම ණයට තෙල් ගේන්න සල්ලි ඉල්ලනවා දැක්කා. ආහාර පාන ගේන්න සල්ලි ඉල්ලනවා දැක්කා. මෙන් මේ ඊයේ පෙරේදානම් ඔය අර මිලියන 1000ක් ඩොලර් බිලියනක් හම්බුනේ එකෙන් ඩොලර් මිලියන 55ක් වියදම් කළා. ඒ ණය ලැබුණ ණය ආධාරය යටතේ මිලියන 55ක පෝර ගෙන්නන ගිවිසුමක් අත්සන් කරනවා දැක්කා. නමුත් මේ රටේ අවුරුදු 74ක් මේ රට පාලනය කරපු ඔවුන්ගේ සම්බන්ධීකරණය පිළිබඳ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. 1938 නිදහස ලැබපු දවසේ ඉඳලා මේ දක්වාම මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන පවුල් දේශපාලනය. ඒතර මේක ලින්ක් එකක් තියෙනවා. මේ සෑම කෙනෙකුටම මේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. 70 දශකය 1970 කියන්නේ මට අවුරුදු 10යි. 70 සිට 77 වෙනකල් සිරිම බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් යුතු රජයක් මේ රට පාලනය කරේ. මම අවුරුදු 10 සිට 17 දක්වා ඒ කාලය තුල මේ රටේ ඔය කියන සියලුම පෝලිම් වල අපි හිටියා. හැබැයි අපි තෙල් පෝලිමේ හිටියේ නැහැ. අපිට ඒ කාලේ වාහන තිබ්බේ නැහැ. අපි පුස්පයිසිකලෙන් ගිහිල්ලා සෞම්පකාරේ හාල් ටික, සීනි ටික, කරෝල ටික, සමන් ටික ගන්න පෝලිමේ පාන් විශේෂයෙන් ඒ වගේ දේවල් වලට මාත් පෝලිමේ හිටපු කෙනෙක්. ආදරණීය රටවැසියනි. මට හොඳට තේරෙන දෙයක් මේක කාලය පිළිබඳ පොඩි ගැටලුවකුත් තියෙනවා. නමුත් සත්‍යදේ මම මාස 8කට පස්සේ මා මේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙන්නේ. මාව YouTube එකේ මාධ්‍යවල බොහොම ප්‍රසිද්ධ චරිතයක්. නමුත් රටේ ජනතාවට විය යුතු සහ විය යුතු ආකාරය පිළිබඳ මාධ්‍ය තුලින් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් තුළ මට අවසානට මුහුණ දෙන්න උනේ මීට මාස 6කට ඉස්සෙල්ලා අවුරුදු 35ක් ගණදෙනු කරපු ලංකා බැංකුවේ ප්‍රෙජ් ලෝන් එක. මේ රජයේ සිටින පහුගිය රජයේ සිටින මැති ඇමතිවරු විසින් නතර කරනු ලැබුවා. මහජන බැංකුවේ වී සඳහා දෙන ණය උඩපන ණය කියලා ඒක හඳුන්වන්නේ රාජ්‍ය බැංකු දෙකේ මට දෙන ණය මේ දේශපාලඥයෝ මේ රජයේ ඔය ඉන්න 103-2 බලයේ තියෙන රජයේ මැති ඇමතිවරු ජනාධිපති ලේකම්ලා සමහරට ජනාධිපතිත් එකතු වෙලා
ගොවියන්ගේ වී මිලදී ගැනීම සඳහා රජයේ අවුරුදු 35ක් ගණදුණු කරපු බැංකුවේ ණය නතර කරා. මේ පාලකයෝ එහෙම තමයි රට පාලනය කරන්න හැදුවේ. සෑම දෙයක්ම පෞද්ගලිකව වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තමුන්ගේ බලය රැක ගැනීම සහ බලය ලබා ගැනීම සමත් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයෝ 225ම 225ම කරන්නේ ඔවුන්ගේ බලය රැක ගැනීම සහ බලය ලබා ගැනීම අරමුණ විතරයි මේ 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 මුළු කාලය තුලම මේ පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේ හරිනම් ওই 225ම එක මේසේ වාඩි වෙලා රටේ උචිත තීන්දුව తీන්න ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ රටේ ජනතාවට මම කියන්නේ අපේ කරුමෙට අපි විසින් නිර්මාණය කරපු දේශපාලඥයෝ හැසිරෙන ස්වභාවය පිළිබඳ තමුන්ගේ කාරුණික අවධානය මින්මතුව මින්පසුව මේ රටේ මැතිවරණකදී තමුන්ගේ දැඩි අවධානයක් යොමු කරන්න කියන කාර්යයේ ඉල්ලීම යෝජනාව මා මේ අවස්ථාව රටේ ජනතාව ඉදිරියේ තබනවා. දැන් අද මහමෝල් හිමියන්ගේ වෙනම මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. එතකොට ඔබතුමා ඇයි ඒකට සහභාගී වෙන්නේ නැතුව මේ ඇත්තරම අද තනියම ඇවිල්ලා ඉන්නේ? මහමෝල් හිමියන්ගේ වෙනම සාකච්ඡාවක් පවත්වන්නේ නැහැ. මහමෝල් හිමියෙක් වශයෙන් මං කරන සාකච්ඡාව තමයි මේ පැවැත්වෙන්නේ. ඉතින් මේකට හේතුව රටේ ජනතාවට මැති අමතිවරු සභාපතිවරු විශේෂයෙන්ම වී ඇටයක් කොටන්නේ නැති බැංකුවලට මහජන මුදල් මංකොල්ල කාපු වියලුවේ මණ්ඩලයේ මුදල් මංකොල්ල කාපු මාධ්‍යට ඇවිල්ලා කතා කරන ව්‍යාපාරිකයින්ගේ මතය තමයි රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මම මේ වෙනකල් මේ අවස්ථාවේ ඉතාමත් ලස්සනට වචන හඳුරවන්න පුළුවන් පොළොන්නරුවේ එක්කෙනෙක් තමයි දැන් මාධ්‍යට ඇවිල්ලා සහල් සහ වී සම්බන්ධව ප්‍රකාශ කරන්නේ. ඒක තමයි තමුන්නාන්සේලා මහ ලොකු විදියට ප්‍රචාරයක් කරන්නේ. අර උදේට ටීවී චැනල් වල කතා කරන මාධ්‍ය මහතුන් එව්වට තමයි මහ විශාල තනක් දීලා කතා කරන්නේ. කාල කන්නේ රට කාපු බැංකුවේ මහජන මුදල් කාපු රාජ්‍ය මුදල් වියලුවේ මණ්ඩලයේ කාපු ඒක නිසා මම තීන්දුව කරා මේ සම්බන්ධව මට කණ්ඩායමක් සමග එකතු වෙන්න අද සහභාගී වෙන්න හිටියා සමත්ත ලංකා වීමෝල් සංගමේ ප්‍රධාන සභාපතිතුමා සහ නියෝජිතින් පිරිසක් එතුමාලට එන තෙල් පිළිබඳ ගැටලුවකුත් මල ගෙදරක් වුණ සම්බන්ධව මරදගාමුල අපේ රංජිත් සහෝදරයා එතුමා හෙටනත් අනිද්දා මේ සම්බන්ධව ආපහු සාකච්ඡාවක් කියලා තියලා කියයි මේ ගැන. එතකොට තේරෙයි මේ වීහාල් සම්බන්ධව මේ වෙනකල් මේ පහුගිය මාස 3 ඇතුළත මාධ්‍ය සාකච්ඡා කරපු හොරුන්ගේ රටට සාල් නිෂ්පාදනය සඳහා දායකත්වය කොච්චරයිද කියලා හිටන් කරුණාකරලා සොයා බලන්න කියලා මේ රටේ මාධ්‍ය ආයතන වලට මම විශේෂයෙන්ම ආරාධනාවක් කරනවා. මේ රටේ ඉන්නවා සුළුමෝල් හිමියෝ පිරිසක්. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුලි පරිමාණ මහා පරිමාණ වීමෝල් වලින් රටේ අවශ්‍යතාවයෙන් හාල් නිෂ්පාදනය කරන්නේ 100%. ඉතිරි 70%ම නිෂ්පාදනය කරන්නේ කුඩා මෝල් සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්. නමුත් මහින්ද අමරවීර ඇමතුමා, කුසකර්ම ඇමතුමා මාධ්‍යට ඇවිල්ලා සත්‍ය කතාවක් කිව්වා. තව මාස 3කට පස්සේ ඇති වෙන තත්ත්වය පිළිබඳ මට කියන්න බෑ කියලා. ඊට පවවදා රුපියල් 8500ට තිබ්බ වී රුපියල් 10000 වුණා. අපි වීතොග අපිත් වෙළඳ පොළ මිලදී අරගෙන වැඩ කරනවා. සුළු හා මධ්‍යම කර්ම වීමෝල් හිමියත් වෙළඳ පොළෙන් අරගෙන වැඩ කරනවා. ඒ ගත්ත වී වලට එතුමා කියපු සත්‍ය කතාවේ ප්‍රතිඵලයක් විදිහට 8500ට තිබ්බ වී මිටි රුපියල් 10000ට ගියා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් හාල් රුපියල් 250ට ගියා. මේ රටේ වග කිය යුතු ඔය හෙලිකොප්ටර් කතාව තියෙන ඒ මෝල්ලිම නාඩු කිලයක රුපියල් 270 කරා. අදටත් එයාගේ 270යි. මේවා මට බලාගෙන ඉන්න බැරි තැන තමයි මට ලොකු පොඩි ප්‍රශ්නයක් නැහැ. මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා මම තීන්දුවක් ගන්න මං තීන්දුව කරේ. ඇයි මේ රටේ වීහාල් ගැන කතා කරපුවාම ඩඩ්ලි තිරසේන තමයි මිනිස්සු
දන්නේ දඩ්ඩි දේන මේ රටේ දවසේ අවශ්‍යතාවය හාල් කිලෝ ලක්ෂ 60ක් මම ඒකෙන් හදනවා හාල් කිලෝ ලක්ෂ 4ක් මේ රටේ ජනතාව දවසකට කනවා පිටි කිලෝ ලක්ෂ 20ක් හාල් කිලෝ ලක්ෂ 60යි පිටි කිලෝ ලක්ෂ 20යි ලක්ෂ 80ක් කිලෝ වලින් පිටි නෑ දැන් පිටි කිලෝ එකක් හාල් කිලෝ එකකටත් වැඩි ඉහළින් තියෙන්නේ හාල් කිලෝ එකකින් 8 දෙනෙකුට කන්න පුළුවන් පිටි කිලෝ එකකින් රුපියල් 180 ගානේ පාන් රාත්තරකට යොදපුවාම පාන් රාත්තල් 4ක් ගන්න ඕනේ හාල් කිලෝ එකකින් කන ප්‍රමාණය කණ්ඩ එතකොට 180 වේවා 4ක් රුපියල් 720යි ගණන් හදන්න ගණිතය දන්නේ නැති උන් කෙනෙක්ට සමා වෙන්න ඕනේ සමා වෙන්න නම් ඕනෙත් නැහැ ගණිතය දන්නේ නැති උන් අවුරුදු 74ක් මේ රට පාලනය කරපු එකේ ප්‍රතිඵලය මම හිටපු කුසිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ජමගේට මම කිව්වා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධනට කිව්වා රටේ ජනාධිපතිවරයාට කිව්වා මේ රසායනික පෝර සහ කාබනික පෝර පිළිබඳව තියෙන ගැටලුව මම පැහැදිලි විදිහට මෙන්න මේ වාගේ ගණනයක් කිව්වා නමුත් ඔවුන් එහෙකුටවත් ගණනේ තීරුම් කරගැනීමේ හැකියාවක් නැති බව මම පසු වටහා ගත්තා අපි හොඳට කුඹුරු කරපු උන් හරක් දෙන්නගෙන් හාලා බිංගිය හාලා දෙයිය හාලා පෝරු ගාලා නියර රැහලා නියර මඩ තියලා එක්ක වපුරලා එක්ක හිටෝලා තෙල් ගහලා පෝර ගහලා කකුලුව කක්කුටු වලවල් වහලා ගොයන් කපලා පිඩ්ලි මිටි බැඳලා කමතට ගෙනල්ලා කොලේ ගහලා කොළ පාගලා කොළ හොල්ලලා බැත හුලං කළා වීටික ගෝණියට දාලා ගෙදර ගෙනේපු උන් අපි ඒක හොඳටම කරපු උන් ඒක නිසා මේ පිළිබඳව අපිට ලොකු වැටහීමක් තියෙනවා ඒ කාලේ අපි මේ ගාන අහන්න ඒ කාලේ අපි පෝර වී බුසලකට වී බුසලක් කියන්නේ අක්කර භාගයේ ප්‍රමාණයක් පොහොර කිලෝ 61ක් පාවිච්චි කරනවා මඩ පොහොර යූරියා බණ්ඩි පොහොර මේ වාගේ තුන් වරුවකට හතර සැරයක් යූරියා දෙසරයක් ගහනවා කිලෝ 61ක් පාවිච්චි කරනවා කිලෝ 61කින් අපේ තියෙනවා මේ ඒක කතාවේ ඇත්තකුත් තියෙනවා අපි පොහොර පාවිච්චි කරන ප්‍රමාණය වැඩි කියලා ඒකින්ද අපි ඒ කිලෝ 60න් කිලෝ 10ක් කපලා දාමු වී බුසලකට රසායනික පොර කිලෝ 50යි මේ රටේ මාස් කන්නේ වැඩ කරනවා හෙක්ටයාර් ලක්ෂ 8ක් කුඹුරු යල් කන්නේ වැඩ කරනවා හෙක්ටයාර් ලක්ෂ 5ක් හෙක්ටයාර් එකතුව ලක්ෂ 13ක් 13ටම ගණන් හදිය හැකි ගණන් හදන්න පහසු වින්දා අපි හෙක්ටයාර් ලක්ෂ 10ක් කියලා ගමු හෙක්ටයාර් ලක්ෂයක් 10ක් කියපුවාම හෙක්ටයාර් එකකට අක්කර දෙකමාරයි හෙක්ටයාර් ලක්ෂ 10ක් නම් මේ රටේ කුඹුරු වැඩ කරන්නේ අක්කර ලක්ෂ 25යි අක්කරයකට වීපුසල් 2යි අක්කර ලක්ෂ 25 නම් වීපුසල් ලක්ෂ 50යි වී බුසලකට රසායනික පොර මම ඉස්සෙල්ලා කියපු විදිහට කිලෝ 60ක් ඕනේ අපි ඒකනුත් 10ක් කපලා 50ක් ගත්තාම කිලෝ 50යි ලක්ෂ 50ක් කියන්නේ රසායනික පොර කිලෝ කෝටි 25ක් ඕනේ මම රටේ කුසිකර්ම ඇමතිවරයාට වෙළඳ ඇමතිවරයාට ජනාධිපතිවරයාට ඔය ඉන්න නායකයෝ ඔක්කොටම මම කිව්වා මේ කතාව එහෙමනම් වීපුසල් ලක්ෂ 50ට රසායනික පොර කිලෝ කෝටි 25ක් ඕන නම් රසායනික පොර කිලෝ එක තියෙන ශක්තිය ගන්න පවර් එක ගන්න කාබනික පොර කිලෝ 15ක් පාවිච්චි කරන්න ඕනේ අපි ඒකනුත් පහක් අයින් කරලා ගාන හදාගන්න ලේසියට කිලෝ 10ක් කියලා අපි ගමු එතකොට රසායනික පොර කිලෝ නම් කෝටි 25යි ඒක වැඩි කිරීම 10යි කිලෝ කෝටි 250යි මේ තීන්දුව ගත්ත පාලකයෝ නිලධාරී මෙව්වට නායකත්වය දීලා එක එක මිනිසුන්ගේ ඔළුව කාපු හුඟක් කට්ටිය බට වැඩිය හොඳට ඔයාලා දන්නවා ඒ එක්කෙනෙක්වත් කල්පනා කරාද අපද්‍රව්‍ය හරි කුණු හරි මොනවා හරි කිලෝ කෝටි 250 මේ රට ඇතුලේ හොයාගන්න පුළුවන් කියලා මම මේ කතා කරන්නේ වී ගොවිතැන විතරයි මේ රටේ
පොල් රබර් තේ කුරුඳු එළවලු පළතුරු තව කී ජාතියක් තියෙනවද මම ඒකයි කිව්වේ ගණිතය දන්නේ නැති උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ දැන් ඔයාලා අහන්න ඔයාලට උවමනාද යන්න සීන්දලා සහල් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවද කොහොමද දැන් මේ දවස්වල යන තොග මිල ගණන් කොහොමද නෑ මේ රටේ ආල් ප්‍රශ්න ඇති වෙලා දැන් සතියක් ඇතිනේ මේ වෙනකල් රටේ ආල් ප්‍රශ්නයක් තිබෙත් නෑ සතියේ ප්‍රශ්න එන්නේ මේ ඩීසල් ගණන් ගියපුවාම මේ පැකින් මෙටීරියල් ගණන් ගියපුවාම මේවා බැංකු පොලිය වැඩි වුණාම මේ වාගේ ඇත්තටම සේවකව පඩිත් වැඩියෙන් ඉල්ලනවා මම සේවකව 10000ක් මේ රටේ මගේ යටද සේවය කරනවා මට උන්ගේ වගකීමකුත් තියෙනවා මේ වාගේ ප්‍රශ්න වලදී මට ඔයිට වැඩිය තව දේවල් කියන්න තියෙනවා නමුත් තමුන්වන්සලාට යලිත් අවස්ථාව දෙනවා දැන් මේ මාසේ 214ට දීපු නාඩු ඊට පස්සේ වැඩි වෙලා තියෙනවා 240ට මොකද්ද මේ වැඩි වෙන්න හේතුව? එතෙන් දැන් ඔයාලට මම කීසරයක් කිව්වද ඩීසල් ගණන් ගියා, බැංකු පොලිය ගණන් ගියා, පැකින් මැටීරියල් ගණන් ගියා, ටයර් ගණන් ගියා, බැටරි ගණන් ගියා, ස්පෙයාර් පාර්ට්ස් වලට ගේපුවාම මිලක් නැහැ. ගැසට් එකට එකඟ වෙලා තිබ්බනි. ඔව්. මුලදීම කොහොමද මේ සහනය සහන්වලින් ලබා දෙන්නේ? ඔව් අද මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධානම කරුණ. අද සිට අර කුසිකර්ම ඇමතිවරයා කියපු කතාව ඇත්ත. රටේ මේ දක්වා මේ මාර්තු මාසයේ සිට මේ දක්වා පිටරටින් ගෙනල්ලා තියෙන හාල් ටොන් ලක්ෂ 7ක් වගකීමෙන් කියන. තව ඉදිරියටත් ගෙන්නන. මෙන්න මේ හාල් ගෙවීම සම්බන්ධව මහ බැංකු අධිපතිතුමාගේ නියමයක් අනුව ඔන් account ඔන් approval කියන බඩු ගෙන්වීමේ ඒ ක්‍රමවේදය නතර කරා. එතුමා උත්සාහ කරා මේ උන්ඩියල් කියන ක්‍රමයට යන මුදල නතර කළා. ඒක බැංකුවට ලබාගෙන බැංකුවෙන් නීත්‍යානුකූල විදියට එල්සි අරින්න. ඒක නතර කරපු එකෙන් රටින් ආපු හාල් ප්‍රමාණය නැවතුණා. රට හාලුයි රටේ නිෂ්පාදනයේ මදි රටේ අවශ්‍යතාවයට මේ දෙකම එකට එකතු වෙලා තමයි රටේ හාල් අවශ්‍යතාවය සපුරලා තිබ්බේ. මේ තීන්දුවෙන් පස්සේ ඒක සම්පූර්ණ නැවතුණා. අපේ නිෂ්පාදනය විතරක් වෙළඳපොළට එන්න පටන් ගත්තා. මේක ඉල්ලු මහා සැපයුම අතර තියෙන ප්‍රශ්නයක්. ඉල්ලුමට වැඩිය සැපයුම වැඩි නම් මිල අඩු වෙනවා. ඉල්ලුමට වැඩිය සැපයුම අඩු නම් මිල වැඩි වෙනවා. කළු කඩ නිර්මාණය වෙනවා. මාපියා ස්වභාවය ඇති වෙනවා. අපිට මාපියාව කිව්වට මේ මාපියාව ඇතිකරන්න මේ රටේ මේ தත්ත්වය ඇතිකරේ මේ රටේ දේශපාලඥයෝ ඔවුන්ගේ තියෙන නොහැකියාව නොදන්නකම නොතේරුම්කම ගණිතය දන්නතික මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රට මේ தත්ත්වයට පත් කළා අපිට මාපියාව කියන නමක ලේබල් එකක් ගන්න දෙන්නේ අපි නෙවෙයි මාපියාව මේ රට පාලනය කරපු දේශපාලඥයෝ කරපු සහ කරන එකට සියල්ලම්ම ඇතුළත් මට කියන කිසි කෙනෙක් විශේෂයක් නැහැ සියලුම දේශපාලඥයෝ සහල් ව්‍යාපාරිකයට චෝදනාවක් තියෙනවා ගියේ යඩට ඒ 100ට අඩුවෙන් ගත්තේ සහ වී තමයි මේ වැඩි මිලට විකුණන්නේ කියලා. ඒ ගැන ඔබතුමා. ඒක තමයි මං කිව්වේ අර පොළොන්නරුවේ අර මුදිත පෙරේරා කියලා කෙනෙක් නෝ ඇවිල්ලා කියන්නේ. ඔය කියන වී ප්‍රමාණය තියෙනවා නම් අපි ළඟ මේ අපි දිනපතා පාරිභෝගික අධිකාරියට අපි ළඟ තියෙන වී ප්‍රමාණය අපි දන්නේ යුතුයි. නිල වශයෙන් in writing ලියවිල්ලකින් අපි හාල් යවන වෙළඳ පොළවල් වල වෙළඳ ආයතන වල නන්දයිත්ව යවන්න ඕනේ මේ එක එක්කෙනාගේ මේ දේශපාලන උමනාල් ඉෂ්ට කර ගැනීමේ ප්‍රතිඵලයක් විදියට අභූත චෝදනා කරන එකෙන් තමයි මේ රටේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ ඒකයි ওই මාධ්‍ය වලට ඇවිල්ලා කතා කරන මිනිස්සුන්ගෙන් තමුන් කරන සබ්ජෙක්ට් එක තමුන්ගේ වගකීම රටට තියෙන ප්‍රශ්න ඒ පිළිබඳ තියෙන ඒ වගකීම් පිළිබඳ ওই කතා කරන උංගෙන් කී දෙනෙක්ද ඕක ප්‍රායෝගිකව දන්න මිනිස්සු ඉන්නේ කතාවට දක්සුන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ රටේ දේශපාලඥයෝ ගණිතය දන්නා කතා කරන්න පුළුවන් ඒ වාගේ තමයි ඔය අර පොළොන්නරුවේ වී මෝල යාගේ මෝල තියෙන තැන කියන්නකෝ හදපු හාල් ප්‍රමාණය කියන්නකෝ යාපු කඩයක් කියන්නකෝ මුදිත පෙරේරා ඇවිල්ලා මේකට හැමදාම යාගේ පිටිපස්ස ගන්න බැක් අර බැනර එක දවසට එක ගානේ ගහන්නේ දැන්
මම මෙතෙන්ට තනියෙන් ආවේ ඇයි කියලා කිව්වනේ එයාටත් කියන්න ඕ තනියෙන් අනිත් කට්ටියත් එක්ක රැන් එන්න කියලා. ඔය ටීවී චැනල් තියෙන්නේ ගෙන්නන්නකෝ ඔය ඔක්කොමලා මාත් එන්නම්කෝ. ඔය මැති ඇමතිවරුයි ඔය මීඩියා තියලා කයිය ගන්න උනේ ප්‍රායෝගික වැඩක් කරපු මිනිහෙක් මට ඇඟිල්ල දික් කරන්න බෑ. මම මේ රට වෙනුවෙන් ප්‍රායෝගිකව කරපු මිනිහෙක්. මේ රටේ මිනිස්සුන්ගේ දහදිය මාන්තයෙන් හරි හම්බ කරපු දේ මේ රට ඇතුලේ ආයෝජනය කරපු කෙනෙක් මම. මට හෙටමලක් මම සතුටුයි. මම රට වෙනුවෙන් යමක් කරපු මිනිහෙක්. වෙන කාටවත් එහෙම කියන්න මම දන්නේ නැහැ. මේ රටේ පුළුවන්කමක් තියනවාද කියලා. ඉන්නවා. යම් මිනිස්සු කොටසක් ඉන්නවා. එහෙම නැතුව නෙවෙයි. ඔය කයිය ගන්න උන්ගේ. දැන් අගමැතිවරයාත් කියනවා ආහාර හිඟයක් කරනවා කියලා. ඉතිවට පස්සේ දැන් සල්ලි තියෙන මිනිස්සු ගිහිල්ලා වී අරගෙන ගෙදර තියා ගන්නවා. එතකොට ගොවියොන් සමහර දෙන්නේ නැහැ වී වී විකුණන්නේ නැහැ. මේ මේ තත්ත්වයත් එක්ක ඔබතුමාලට වී ලැබෙනවද සහ ඔබතුමාලා සතුව තිබෙන වී සංචිතේ කොපමණ කාලයක් තව සහල් මේ වෙළඳපොළට යවන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඔය කුසකර්ම ඇමතිවරයාගේ කතාවෙන් සහ විශේෂයෙන් අගමැතිවරයාගේ කතාවෙන් පස්සේ මේ කොළඹ මිනිස්සු පොළොන්නරුව හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර මේ වවුනියා මණ්ඩාරම් පැත්තට ගිහිලා වී අරගෙන එනවා ගෙදර ආරක්ෂිත ආහාර තොගයක් වශයෙන්. තමුන්ගේ දරුවා බඩිකින්න කෑම ඉල්ලනකොට හාල් නැහැ කියලා කියන්න බැරිකමට මූණ දෙන්න ඇති ඒ වීටික කොටා ගන්න කොහොමද කියලා එයා දන්නේ නැහැ. ඔය අගමැතිවරයාත් ඇමතිවරුනුත් සත්‍ය தත්තේ රටට හෙලිකරාට තේරුමක් නැති විදිහේ ක්‍රමයක් නැති විදිහේ ඉදිරිපත් කිරීම තුළ මේ ප්‍රශ්න තවත් උග්‍ර වෙලා තියෙනවා. මිනිස්සු වී එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. වී විකුණන්න ඊට මිනිස්සු වී විකුණන්න ඇති වෙන්න තීන්දුව කරලා තියෙනවා. ලබන කන්නට ඒ කුසකර්ම ඇමතිතුමා කියපු කතාව ඇත්ත කියලා මම කියන්නේ ලබන කන්නේ පහුගිය මාස් කන්නේ ඔය කවුරු කොහොම කිව්වත් ගොවියෝ පොල් පෝර පාවිච්චි කරා තේ පෝර පාවිච්චි කරා රබර් පෝර පාවිච්චි කරා මල් පෝර පාවිච්චි කරා එළවලු පෝර පාවිච්චි කරා ඔය කියන විදිහට කාබනික පෝර ආදාන පාවිච්චි කරලා තමයි ගේ කන්නේ නිෂ්පාදනය ගත්තේ. මේ කන්නේ එහෙම පෝර දාන්න මොකක්වත් පෝර නැහැ. කිසිම දෙයක් නැහැ. ගොවියට කුඹුරට බහින්න ඩීසල් ටික නැහැ. නමුත් මම රටේ ජනතාවට මම මේක කියලා මම මගේ ළඟ තියෙන තොග මං හංගගෙන වෙළඳපොළට නිකුත් කර නිකුත් නොකර ඉන්නවා නම් මං ඒක කරන බරපතල වරදක්. මම ඒකට කොටු වෙන්න මම කැමති නැහැ. ඒක නිසා මගේ ළඟ තියෙන සියලුම ජනතාව හොඳින් තේරුම් ගන්න අගමැති කියන විදිහටනේ මං කියන්නේ වේල් ප්‍රමාණය අඩු කරන්න කියලා. වේල් තුන කන්න ප්‍රමාණය අඩු කරන්න මේ තියෙන හාල් ටික මාස 3කට ප්‍රමාණවත් වී ප්‍රමාණයක් මේ රට තුල තියෙනවා. අර විමෝල් සංගමයේ කියලා කතා කරන්න ආපු පුජ්‍යලයා කියනවා වී ටොන් 105ක් සංගවාගෙන ඉන්නවා. අවුරුද්දකට ඇති මේ ප්‍රමාණය කියලා. මම කිව්වේ ගණිතය දන්නේ නැති උන් වී මෙට්‍රික් ටොන් 102කමාරක් මාසෙකට ඕනේ. වී මෙට්‍රික් ටොන් 102කමාරක් 62 63 64 අනුපාතයට කොටුපුවාම වී මෙට්‍රික් ටොන් 150,000ක් ගන්න පුළුවන්. නමුත් අද පිටි නැති වෙලා වී මෙට්‍රික් ටොන් 103ක් විතර කොටුපුවාම වී හාල් මෙට්‍රික් ටොන් 102ක් ගන්න පුළුවන්. ඒ උන්ගේ තියෙන ද්වේෂයේ වෛරයේ කතා කරන විදිය තියෙන්නේ මාස දෙකකට වුමනා වී තියෙන බව උන් හොදාකාරවම දන්නවා. ප්‍රකාශය කියනවා මහමෝල්ලුන් හංගගෙන ඉන්නවා 105ක් අවුරුද්දකට ඇති කියලා. වී ටොන් 105ක් මේ රටේ මාස දෙකකටත් මදි. කතාව අවුරුද්ද. ඒක තමයි කතාව. ඒකට තමයි මාධ්‍ය තැන දීලා කතා කරන්නේ. ඒකයි මං කිව්වේ මෙවුවක පිළිබඳ මේට වැඩි අවධානය යොමු කරන්න ඕනේ වල සියල්ලම. මාත්‍යවරයගේ මහනුවර ප්‍රකාශයක් කරනවා හාල් මිල රුපියල් 1000කට ගිය පෙරටුගාමි සහ ජනතා විමුක්ති මෝර්චා කතා කරන මේ ඩීල් එකක් තියෙනවා. ඒක ව්‍යාපාරික. මේකේ සත්‍යතාව. රොචාන් රණදිංග කියන ඇමතියා වාටද ඇමති? අපි ඌ පිළිගන්නේ කෙන නෙවෙයි. ඌට උත්තර දෙන්න බෑ මං. මොකද්ද? මොකද්ද දන්නේ? මමනේ දේශපාලනට ගෙනාවේ.
ගෙනාපු මුල අම්මා තාත්තා අඳුරන්නේ නැති උන් උන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ලෑත්ති නැහැ. ඒක එයාගෙන් මහගන්න. මේමනේ ඉන්නේ මාධ්‍යවේදියෝ. කියන්න දෙන දේ කියන්න දෙන්නේ නැහැ. මේ රොචාන් රණ දෙන්නේ අරුමුන් දාපුවම වැඩකට නැති සත්තු. මට ඔය ඔය බල්ල පුරුසක් ගැන මතක් කරන්න. මම මීට වැඩිය මගේ බංචි කියලා බල්ලෙක් කියලා මම ඒක වැඩක් නැති උන් උන් මේ කරපු දේවල් වෛරය මිනිස්සු අතරේ වෛරය ප්‍රචලිත කරනවා මිනිස්සු. ඊයේ පෙරේද කිව්වනේ අර කෝටි 50ක් අරගෙන එයාගේ ඇමතිකම මන් නැති කරයි කියලා. එතකොට ඒ කෝටි 50 අරගෙන ඇමතිකම් දෙන රටේ නායකයා කවුද? රාජපක්ෂලානේ. එයා රාජපක්ෂේ ගෝලෙන්නේ. එතකොට එයාගේ නායකෝනේ මගෙන් සල්ලි අරන් තියන්නේ යාට ඇමතිකම නොදෙන්න. එතකොට දැන් ඇමතිකම අරන් තියන්නේ ඒ කීයක් දීලාද? ඔය වාගේ මිනිස්සුන්ගේ නිවුස් එකක්වත් දාන්න දෙපා. දැන් ආයි මං කියන්නම් ප්‍රධාන කාරණේ. අද සිට මාස 3ක් දක්වා මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරන්න මේ රට තුල සහල් වී තියෙනවා. ඒක නිසා මං අර කියපු ඩීසල් ගණන් ගියත් පොලි අනුපාත වැඩි වුණත් අසුරණ ද්‍රව්‍ය පැකින් මැටීරියල් වැඩි වුණත් ටයර් ටියුබ් ඒ සියලු දේවල් ගණන් ගියත් සිමෙන්ති අකඩ ගණන් ගියත් අපි අද සිට හෙට උදේ සිට වෙළඳ පොලේ අර්ලි හාල් පමණක් නෙවේ සියලු මහල් රජයේ පාර්ලිමේන්තුවට යටත් වේ යුතුමයි. ඒක තමයි අද මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ කරන්න තියෙන විශේෂම කරුණ. ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකයන් තමුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කළ යුතුමයි. රජයේ පාර්ලිමේන්තුවට යටත්ව විකිණීම සඳහා ඒක කරන්නම ඕනේ. මම ආදරණීය වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් මගේ සහෝදර වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලා එක හාල් ලැටයක් ගන්න එපා. රජයේ පාර්ලිමේන්තුවට වැඩිය විකුණන්න ඊට රුපියලක් හරි අඩුවෙන් අරගෙන තමුන්නාන්සේලාගේ කඩවලට අද වෙන බඩුවක් විකුණ ගන්න වෙළඳාම් කරගෙන කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන හාල් ටික නැතුව හාල් ටික අරගෙන හොරට විකුණන්න කැමති නැති බොහොම ගුණවත් යහපත් බහුතර ව්‍යාපාරික ප්‍රජාවක් මේ රට තුල ජීවත් වෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන්න බැරුව වෙළඳසල් වහලා තියෙනවා. ඒක නිසා ආදරණීය වෙළඳසල් හිමියනි රජයේ සහතික මිලට වැඩිය හාල් විකුණන්න මිලදී ගන්න එපා. ඔබ ඊට අඩුවෙන් ගන්න. මම අද සිට නිකුත් කරනවා රජයේ සහතික මිලට විකුණන්න පුළුවන් මිලකට. ඒගමම්ම නියෝග නෙවෙයි, මට සාපේක්ෂව මේ රටේ සියලුම සහල් නිෂ්පාදකයෝ ඒ ක්‍රමයට අද සිට හාල් නිකුත් කළ යුතුමයි. ඒ පිළිබඳ දෙකක් තියාගන්න එපා. සහල් මිල පාලනය පිළිබඳව පූර්ණ වගකීම පාලනය කිරීම සඳහා ජනතාවට බාර දෙනවා. ජනතාව ඕනෑම කඩයකින් අද සිට ඉල්ලන්න පාලන මිලට වැඩියෙන් ඉල්ලුවොත් තමුන් ඒ පිළිබඳව රාජකාරිමය තීන්දු ගන්න ගමේ ග්‍රාම සේවකට කියලා පැමිණිලි කරන්න පොලිසියට කියලා පැමිණිල්ලක් දාන්න මේ සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න මේක ශක්තිමත් කිරීම සඳහා රටේ ජනතාවට පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීම සඳහා මේ යෝජනාවට රටේ මාධ්‍ය රටේ ජනතාව රජයේ නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් පරිපාලන නිලධාරීන් සෑම කෙනෙකුම එකතු වෙන්න මේ සටනට. හැබැයි මම රටේ ජනතාවගෙන් ආපහු ඉල්ලීමක් කරනවා. මේ වී තියෙන්නේ මාස 3කට විතරයි. ලබන කන්නේ අගෝස්තු මාසෙ එන්න ඕනේ අස්සන්න. දැන් මේ පෝර වතුර ඩීසල් පන්දත් එක සැප්තැම්බර් වලට විතර ගිහිලා තියෙනවා. සැප්තැම්බර් මාසෙත් 15 විතර වෙනකල් අපිට මේ තියෙන වී ටික බැලන්ස් කරගන්න පුළුවන්. අවුලක් නැහැ. ඒක නිසා මේක පාලනය කිරීම සඳහා රටේ ජනතාවට අපි
පානමිලට විකුණන්න පුළුවන් විදිහට වෙළඳපොළට හාල් නිකුත් කරනවා නම් හැබැයි අපිටත් ප්‍රශ්න තියෙනවා. අපි මම මේ කියපු මහා විශාල වියදම් රාශියක් තිබ්බට අපේ පාඩු විදගෙන තමයි ඒක කරන්නේ. ඉතින් නමුත් අපේ කඩහිමියන්ගෙන් කාරුණික විදිහට මම ඉල්ලීමක් කරනවා ඒකට යටත්ව හාල් ටික ජනතාවට දීලා ඔයාගේ කඩේ තියෙන අනිකුත් බඩු ටික ඒ විදිහට විකුණලා මේ වෙනුවේ මේ අවස්ථාවේ ජනතාවපත් සිටින තත්ත්වෙට අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඒකට ශක්තියක් ධෛර්යයක් සහයෝගයක් දීලා මේ අභියෝගය ජයගමු කියන යෝජනාව තමයි මම රටේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට ජනතාවට රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන නංගෝන්නේ අනිත් ඔක්කොම කියන්නේ නෑ දැන් අනිත් කන්නේ මේ කන්නේ පොහොර දීලා තෙල් ටික දීලා අවශ්‍ය ඩීසල් ටික දීලා ඒ ගොවි ප්‍රශ්න විසඳුවේ නැත්තම් ප්‍රශ්න අනිවාර්යයෙන්ම එනවා නැත්තම් එදාට මාවල්ල ගනේ හාල්ලංගම් ඉන්නවා කියලා මම ගබඩා සැප්තැම්බර් 15 මේ මාධ්‍ය කණ්ඩායම එන්න ගබඩා ඇරලා පෙන්නනවා ඔයාලා ඔක්කොම වීඩියෝ කරන්න ඔය දැන් ඔය රුපියල් 50ට 60ට 100ට ගහගත්ත වී තියෙනවා කියලා දැන් මෙතන එක මාත්‍යෙම මම ඇව්වනේ ඉතින් එහෙම තියාගත්තා නම් මම කියන්නේ තව මාස 3කට මගේ ළඟ වී තියෙන්නේ කියලා ටං 150ට 100ට කාද්ද වී තිබ්බේ කියලා බලා ගන්න මේට මාස 3කට ඉස්සෙල්ලා මේ රටේ මිල කීයද කියලා බලන්න මේ වෙනකල් එකතු වුණ බැංකු පොලිය බලන්න හෙට සිට පාලන මිල රටේ නාඩු සල් රුපියල් 220යි සම්බ සල් රුපියල් 230යි කීරි සම්බ සල් රුපියල් 260යි හැබැයි ඔය ඊයේ පෙරේදත් අර මෝඩ ගැසට් එකක් ගැව්වා අර කැකුළු හාල් රුපියල් 210යි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් කායක කතා කරලාද තීන්දුව ගන්නවා එක එකට ඕන විදියට කළ බල්ලට බලු වෙනවා අපුවත් විනාශ කරනවා රටත් ඉවර කරනවා මුන් මෙච්චර කල් ගත්ත තීන්දුව හරනම් රටට මෙහෙම කෙලවෙන්නේ නැහැ මම මාධ්‍යට කියනවා ඒ කකුළු සාල් වර්ගත් රුපියල් 220ට දෙන්න බැරි වුණොත් රටේ කකුළු හාල් නැති වෙයි ඒකත් 220 මිලට ගේන්න ගැසට් එක රිවර්ස් කරන්න බැරි නම් කුඩු කරලා හරි ඒකත් ඒ මිලට ගේන්න නැත්තම් කකුළු හාල් නැති වෙයි දැන් රුපියල් 10000ට ගියානේ වීමිටි ආයක කිලෝ එකක් රුපියල් 165යි 65 නෙවෙයි 65ට ඒ යද්දි කොළඹින් ගිහිල්ලා ගත්ත 200ට 250ට වී කිලෝ එක ඒක මිල වුණා දැන් ඇත්තටම මේ තීන්දුව ගත්තට පස්සේ මේ තීන්දුව ගන්නේ රටේ 30%ක් තමයි මහා මූල්‍යමය හාල් නිෂ්පාදනය කරන 70%ක් පොඩි මූල්‍යමය මධ්‍ය සහ සුළු. එතකොට ඔය වෙළඳපොළේ වී අරගෙන යාලා ඒ අඩුපාඩුව පියෙව්වා. මේ එක එක්කෙනාගේ දන්නේ නැති කතා දන්නේ නැති ගණන් කියන්න ඇවිල්ලා තමයි කෙලියේ නැත්තම් හාල් මිල ප්‍රශ්නයක් තිබ්බේ නැහැනේ මේකේ. හාල් මිල ප්‍රශ්නාවේ අනවශ්‍ය කතාවලි වීමල වැඩි වීමේ ප්‍රතිඵලයක් විදියට. නැත්තම් රටේ හාල් මිල පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒක නිසා ඒ මිලට වී ගන්න එපා කවුරුත්. ගත්ත මිලට ගන්න. ඒ සියලු දේ පාලනය කරන්න පුළුවන් ජනතාවට බාර දීපුවම හාල් පාලන මිලට ගන්න කියලා අනිත් ඔක්කොම ඔටෝ කන්ට්‍රෝල් වෙනවා. හැබැයි රජයට යෝජනා කරනවා. රජයට යෝජනා කරනවා අපේ මෝල් වලට පරිපාලනමය මේ මේක මේක අත්‍යවශ්‍ය කරුණක් මේක වහම මේකට මූලිකත්වයක් දෙන්න ඕන ඔයාලගේ මාධ්‍ය තුල රජයේ සම්බන්ධ වෙන්න පාරිභෝගික අධිකාරිය අපේ මෝල් වලට සම්බන්ධ වෙන්න රටේ හමුදාව අපේ මෝල් වලට සම්බන්ධ වෙන්න රාජ්‍ය පරිපාලනයේ ඇවිල්ලා අපිට සම්බන්ධ වෙන්න අපි නිෂ්පාදනය කරන්න අපි නිකුත් කරන්න ඒක 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 හරියටම ඔබ්සර්ව් කරන්න හරියට සුපර්වයිස් කරන්න හරියට ඒක ඔඩිට් කරන්න හැබැයි මම වෙළඳ ඇමතුමාගෙනුත් ඛනිජ තෙල් කටයුතු පිළිබඳ ඇමතුමාගෙනුත් විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාගෙනුත් අගමැතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා බඩිකින්න තමයි ඉවසන්න බැරි ලොකුම දේ ඒකට ශක්තියක් වෙන්න අපි මෙහෙම තීන්දුවක් තීරණයක් ගත්තාම ඔය සෑම විශේෂයෙන් ලොකු මෝල්ලිමෝ ඊළඟට එන ගේම තමයි ඩීසල් නෑ කියන ස්ටොක් එක තියාගෙන ඩීසල් නෑ කියන හේතුවක් කියන ඒක නිසා රටේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍යයි විදුලි අත්‍යවශ්‍යයි එහෙම බලපුවම අත්‍යවශ්‍ය කරුණු කාරණා තව ගොඩක් තියෙනවා නමුත් බඩිකින් අංක එක මේකට වැඩ පිටවලක් දීලා
වැඩපිළිවෙලක් හදලා ඒ ප්‍රධාන මෝල්වල ඩීසල් ප්‍රති විසඳන්න ඕනේ. මම මේ කොච්චර කයිය ගැව්වත් මට ඩීසල් නම් ඕනේ මේ හාල් ටික සපයන්න. ඒකට මූලිකත්වයක් දෙන්න. ඇත්තටම මේ රටේ මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් මේ රජය පාලනය කරන පාලකයෝ හිඟා කාලා හරි හිට අපේ මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ගේ රත්තරන් ටික ඉල්ලුවොත් රත්තරන් ටික දෙයි ඩොලර් මිලියන 500ක පොහොර ගෙනල්ලා දාන්න ඉස්සෙල්ලා හිඟා කන්න හිඟා කාලා හරි පොහොර ඩොලර් මිලියන 500ක් ගෙනල්ලා දාන්න මේ ප්‍රශ්නේ 50%ක් අපිට හිට විඳගත්තයි එක දේශපාලනඥයෙක් පොහොර ඉල්ලීම සඳහා එහෙම වැඩපිළිවෙලකට මේ EU පෙරේද ඔය මිනිස්සු අද දෙද්දී අර ඩොලර් මිලියන 55ට ඉන්දියාවත් එහෙම නෙවෙයි මේ වෙද්දි හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් මේ රට ඇතුළට ගෙන්නන්න ඩොලර් මිලියන 400ක් වියදම් කරලා තියෙනවා. මේවා පැහැදිලි කරලා ලියන්න. ඒ ආවේ හාල් ඇටේ විතරයි. ඩොලර් මිලියන 400ක පෝරගෙන ආව නම් මේ රටට කුකුල් කෑම සඳහා අවශ්‍ය කළු ඇට ටිකද සුණු සාල් ටිකද පිදුරු ගාද දහය ටිකද ඒ ඩොලර් මිලියන 400ෙන් මේ රට තුල ඒ සාමාන්‍ය ජනතාව අතරට මුදල් ටික කියලා කුඹුර වැඩ කළා ඒ මිනිහා ගිහිල්ලා ඒ ගමේ කඩෙන් බත් ටිකක් අරගෙන එයා ඒකේ සල්ලි ටික අරගෙන වාහනේ පිනාස එහෙම එකක් මම කාටවත් එහෙම ඔළුවටවත් එන එකක් නැහැනේ ඔය 225 වෛරේ බලය ලබා ගැනීම බලය රැක ගැනීම රටේ මෙච්චර ප්‍රන්න කණ්ඩ නැහැ බේත් නැහැ තෙල් නැහැ ගෑස් නැහැ කරන්ට් නැහැ තව ටික කාලෙකින් මොනවත් නැහැ ඒත් පාර්ලිමේන්තුවේ 225ම අර පාර්ලිමේන්තුවේ තිබ්බ දවසක බලන්නකෝ උන්ගේ පම්පෝරි ලොකුකම් ප්‍රතිපත්ති රෙද්ද තමයි වැඩක් නැති ක්‍රමවේද මට නම් මම අවුරුදු 62යි මට දැන් හිටියත් එකයි මරත් එකයි මට ප්‍රශ්නකුත් නැහැ මට එහෙම ගැටලුවකුත් නැහැ මට මම මේ රට වෙනුවේ යමක් කරපු මිනිහකෙකින්ද මම මැරෙන්න බයත් නැහැ මගේ අයියටත් එක්කද ඔය කියන්නේ අනිවාර්යෙන් එතුමා කිව්වා අයියේ මේ ඇයි 225 224 කියලා කිව්වද? නෑ ඒක තමයි පැහැදිලි කරගන්න දැන් ඔබතුමා. පැහැදිලි කරන්න ඕනද එහෙම කියපම මේක නිකන්. ඔයාලටත් ඉතින් කුණු තමයි ඕනේ. චික්. නෑද කියේ ඔබතුමාගේ සහෝද? නෑ 225 කියපම එයා විතරක්. ඔව් ඒක හරි. ඊළඟ සහෝදරය අයියේ කිව්වා මේ එතුමාගේ කාලෙත් අගමැතිතුමත් එක්ක තිබිච්ච මතභේද හින්දායි ආර්ථිකය ගොඩනගන්න බැරි වුණේ. දැනුත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි මොකෝටාවේ මහත්තයගේ අතර තියෙන මතභේද හින්දා ආර්ථිකය ගොඩනගන්න බෑ කියලා. ඕක නෙවෙයි ප්‍රශ්නේ මේ රටේ අද ඇති වෙලා තියෙන ස්වභාවය සමාජ ක්‍රියාකාරීත්වයක් වශයෙන් සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ අරගලයේ නමින් මේ 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 මීටර් 500කට එහා අරගලයේ නමින් අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වේ මේ ඇති වෙන ස්වභාවය අපි දැක්කේ 2014 2012 13 ඉඳලා ඒක නිසා ජීවිත පරිත්‍යාගයෙන් දේපොළ පරිත්‍යාගයෙන් මෛත්‍රීපාල ත්‍රිසේනගේ නායකත්වයෙන් මේ රටේ දූෂිතයෝ ඉවත් කිරීමේ ජීවිත අභියෝගයක් අපි බාරගත්ත මිනිස්සු අරගලේ දැන්නවේ පටන් ගත්තේ අපි අරගලේ ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරා 2015 ජනවාරි 8 වෙනිදා මාස 3ක් ගන්න ඉස්සෙල්ලා අරගලේ වගකීම දුන්නේ රනිල් වික්‍රමසිංහට මන්න අගමැති කියලා කියන්නෙත් නෑ මාස 3න් පාවා දුන්න හොරු රැක්කා මහ බැංකුව කැඩුවා දැන් එයාල තමයි මේ අපිට නීති දාන්න ආපහු මොකද්ද පාලනේ වෙනස් වෙලා තියෙන්නේ ආයි හොරුන එකතු වෙලා තියෙන්නේ ඒ තීන්දුව වලට යටත්ව අපිට වැඩ කරන්නද අපි දැන් අවුරුදු 74ක් තිස්සේ මේ ගෙලියනේ කරේ අපිට වෙනසක් ඕනේ මේ දේපොළ වස්තු අරගෙන මම මොකද මේ සාක්කුව දාගින්නද යනකොට අරන් යන්නත් මම මැරෙන්නේ නැද්ද ආයිමත් මේ මුන් කියන වට යටත්වද අපි වැඩ කරන්නේ ඒක නිසා තමයි ජනතාවට බලය දුන්නේ හාල් මිල පාලනය කරන්න ආණ්ඩුවත් එක්ක අපිට වැඩන්නේ නැහැ ඒ පාර්ශවීයවා අනිවාර්යෙන් ජනතාව බලන්න අරගලේ කරේ අපි 2015 ජනතාවටත් මේක පොඩි පාඩමක් ඉගෙන ගන්න ඕනේ ලක්ෂ 69ක් කෙරලා දුන්නා හැබැයි ඒක ඇති කරේ රනිල් වික්‍රමසිංහ අගමැති හොරු එකතු වුණා හොරු රැක්කා උන් හොරගම් කරපු දේපොළ රැක්කා මොකද්ද අපේ වැරද්ද නිදොස් කර නිදාස් එව්වත් ඔයාලා කතා කරන්න ඕනේ මීට වැඩිය වැඩක් නැහැ
මෙහෙම කතා කරන්න අපි අර අර ඒ වචන මෙතන කියන්න ඕනද නැ අපි එහෙම උන් නෙවෙයි අපි 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 මේ රටේ අපි අපි මේ මේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්න අදගෙන මේ රට නැත්තට නැති කරා ආගම් ಜಾති ભેද කුල ભેද ආගම් ભેද ಜಾති ભેද මුන්ට එක එක ඕන විදියට රටේ ජනතාව කොටස් කළ වෙන් කරා උන්ගේ බලය ලබා ගැනීම සඳහා මේ රට එහෙම පාලනය කරන්න බෑ මේ රට සිංහල දෙමළ මුස්ලිම් සහෝදරය වශයෙන් එකට හිතන දවසක් එන්න ඕනේ අර ඔයා පුත්‍රයට මට උත්තරයක් දෙන්න මේ රට ගොඩනගන්න ඉස්සලා අපි ජාතීන් අතර අපි සමග වෙන්න ජාතීන්ට මේ වක්කීම් දෙන්න ඕනේ ජාතීන් දිහා සැකයෙන් බැලීම නතර කරන්න ඕනේ විශේෂයෙන්ම මේ රටේ මිනිසුන්ගේ ආකල්ප ඇටිටියුඩ් මෙව වෙනස් වෙන්න මේක මෙව වෙනස් කර කර දේශපාලඥයෝ දියුණු වෙන එක උන්ගේ පවුල් සුගතිමුදිත කරන එක විතරයි මේ රටේ අවුරුදු 74ක් සිද්ධ වුණේ නැත්තම් මම මට මෙවදින් කියන්න ගියොත් මගේ පෞද්ගලිකත්වයත් ඉතින් මට කියන්න වෙනවා මේ වාගේ සුන්දර රටක් ලෝකේ තියෙනවද මුන් මේකට මුන් ඔක්කොම එකතු වෙලා මේකට කෙලියන්නේ මේ වාගේ රටක් ලෝකේ තියෙනවද ඒ කියන්නේ නායකත්වයක් වෙනස් විය යුතුද කාටද මේ කියන්නේ නායකත්වය පාලනය කරපු ඔක්කොම උන්ට කියන්නේ එක නායකයෙකුට නෙවෙයි මෙච්චර කාල පාලනය කරපු උන්ටයි පාලනය කරන්න ඉස්සරහා හිතාගෙන ඉන්නවා හුඟක් මේ රටේ ඉන්නවා ජනාධිපතිවරු මාර මාර සෙට්ටයක් ඉන්නවා මේ ජනාධිපති දැන් මේ ඊළඟ තියෙන එකේ ජනාධිපති වෙන්න මාර බඩක් නැ උනුක පුළුවන් නම් කරන්න කියන්න ඕන කෙනෙකුට ඇයි ඈ මම ව්‍යාපාරිකයෙක්නේ මට බැරිකම නැ මං කරන වැඩේ හරියට මං කරු මිනිහේ මට ඒක දුන්නත් මත් ඒක හරියට කරනවා ජනතා බලාපොරොත්තු වෙනසට නායකත්වය දෙන්න පොදු බාපෑ නෑ නෑ මේ ඒක ගැන කතා කරන්න එපා දැන් ඒකට ගොඩාක් කට්ටි ඉන්නවනේ ඉතින් දැන් ඒක ජනතාවට තෝරන්න ඊට දෙන්න ජනතාවට තෝරන්න ඊට දෙන්න ඒක දැන් ඉන්නවා ජනාධිපති අපේක්ෂකෝ කී දෙනෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ 225ම ජනාධිපතිලා වෙන්න බලන් ඉන්නේ කාල කන්නේ රළ මන්නම් බය නැ උනායි කුර මං කතා කරනවා ඔය 225ම මේ රටේ ආර්ථිකයට වක් කියන්න ඕනේ අද අපි මේ කණ්ඩ නැති තැනට බේත් නැති තැනට තෙල් නැති තැනට ගෑස් ටික නැති තැනට ආහාර ටික නැති තැනට ඔය සියලුම දේශපාලන පක්ෂවල උන් වක් කියන්න ඕනේ හැම කෙනෙක්ම අපේ රටේ ආර්ථිකයට මොන හානියක් කරු මිනිස්සුද LTT එක ගන්න JVP එක ගන්න අනිත් දේශපාලන පක්ෂ සියලුම ශ්‍රී ලංකා UMP ඔය කියන පොට්ටු අරවම මගුල් උන් ඔක්කොම අපේ රටේ ආර්ථිකයට කරපු හානිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හැම එකම ඩැමේජ් කරපු උන් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි අපිට අද මේ වගේ රටක් නිර්මාණය වෙලා තියෙන්නේ සාකච්ඡාව අවසන් ස්තුතියි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය